අද මම කතා කරන්න යන්නේ හරිම රසවත් විෂයක්. මේ කඩදාසි ගුවන් යානාවල භෞතිකය ගැන මම අද කතා කරන්න යන්නේ. මේ මගේ අතේ තියෙන සුසෑන් කියන ගුවන් යානා වර්ගය. මීට අවුරුදු කීපයකට කලින් අතින් විසි කරන්න පුළුවන් ගුවන් යානාවක් විදිහට වැඩිම දුරක් ගමන් කරලා මේක ගිනස් වාර්තාව තිබ්බා. මේක ගියේ දුර ප්‍රමාණය මීටර් 70කටත් වඩා වැඩි. කොහොමද මේ සාමාන්‍ය කඩදාසි කොළයක්, සාමාන්‍ය අපි හැමදාම දකින කඩදාසි කොළයක්, මේ වගේ ඉතාම කාර්යක්ෂම පියාඹන මැෂිමක් බවට පත් කරන්න. මේ ඒක ඇතුලේ තියෙන අසිරිමත් භෞතික විද්‍යා සංකල්ප රාශියක් තියෙනවා. අපි ඒව ගැන මේ වීඩියෝ එක ඇතුලේ ඉතාම සරලව කතා කරනවා. මගේ නම රුචිර විජේසේන. මම නිතරම හිතන දෙයක් තමයි මේ ගණිතය, විද්‍යාව, දර්ශනවාදය මේ වගේ සංකල්ප අපේ සමාජයේ පුරා පැතිරියන්න ඕනේ. අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් ආකාරය. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් පුංචි උදව්වක් තමයි මේ වීඩියෝ මාලාව තුළින් මම කරන්න උත්සාහ කරන්නේ. මේ කතාව ඉතාම සරල තැනකින් පටන් ගමු. මේ අපේ ලෝකයේ තියෙන කිසිම භෞතික වස්තුවක් අපිට බෑ මේ හිස්සහසින් නිකන් වෙම රඳවලා තියන්න. ඒකට හේතුව තමයි මේ සියලුම භෞතික වස්තුන් මත ක්‍රියාත්මක වෙන බලයක් අපි කියනවා බර කියලා. ඉතින් උදාහරණයක් විදිහට මේ වස්තුව දැන් මේ පුංචි කඩදාසි කියලා මම අතහැරියොත් මොකද වෙන්නේ? ඒක පල්ලෙහාට වැටෙනවා. ඒකට හේතුව තමයි මේ බර කියන බලය පෘථිවියේ දිශාවට ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපිට මෙහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් ඒ බරට සමාන සහ ප්‍රතිවිරුද්ධ බලයක් අපි ලබා දුන්නොත් මේක හිස්සාසේ මේ රඳවලා තියන්න. දැන් මේ බාන මේ කඩදාසි කෑල්ලම මගේ අතින් අල්ලගෙන ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? මේ බරට සමාන සහ ප්‍රතිවිරුද්ධ බලයක් මම මගේ අතින් ලබා දෙනවා කියලා කියනවා. එන මූලිකම කාරණාව මේ කඩදාසි ගුවන් යානාවක පියාසරිය සඳහා මූලිකම අවශ්‍යතාවය තමයි එහෙනම් කඩදාසි ගුවන් යානාවක් උපයා ගන්න ඕනේ බලයක් එහි බරට ප්‍රතිවිරුද්ධව උඩ දිශාවට, කියන්නේ පෘථිවියෙන් උඩ දිශාවට. ඒක ලබා ගන්නේ ඇත්තටම කොහොමද? මේ පියාපත් භාවිතා කරලා. දැන් මේ පියාපත් ගැන වැඩිපුර කතා කරන්න කලින් පුංචි සංකල්පයක් තියෙනවා කියලා දෙන්න මේ බර සම්බන්ධයෙන්. මේ බර යම්කිසි වස්තුවක් මත ක්‍රියාත්මක වෙනවා යයි අපිට සලකන්න පුළුවන් සාධාරණ ලක්ෂයක් ගැන අපි කතා කරනවා. මේකට කියනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා. මේ ගුරුත්ව කේන්ද්‍රය මේ වස්තුවේ ස්කන්ධයේ පැතිරලා තියෙන ආකාරය අනුව ඒ වස්තුව මත විවිධ ස්ථානවල පිහිටන්න පුළුවන්. මත තියෙන්නත් පුළුවන්, එහා පැත්තේ තියෙන්නත් පුළුවන්. ඒ ස්කන්ධයේ පැතිරලා තියෙන ආකාරය අනුව තමයි. මේ සරල පරීක්ෂණයක් ආදර්ශනයක් තියෙනවා ඕගලන්ට පුංචි සරල වස්තුන් මේ සඳහා මේ ගුරුත්ව කේන්ද්‍රය හොයාගන්න. යම්කිසි වස්තුවක් අරගෙන බිම මත තියලා කරකවන්න. කරකවනකොට ඒ වස්තුව කැරකෙනවා යයි අපිට සලකන්න පුළුවන් ලක්ෂයක් තියෙනවනේ. ඒ ලක්ෂය ගොඩක් වෙලාවට ඒ තලය සඳහා ගුරුත්ව කේන්ද්‍රයේ ලක්ෂය. දැන් මේ වගේ පුංචි මේ පේප ගුවන් යානාවකට උනත් එහෙම ගුරුත්ව කේන්ද්‍රයක් තියෙනවා. මේක බිම තියලා මෙහෙම කැරකෙව්වොත් ඕගලන්ට පේනවා මේ වස්තුව මේ ගුවන් යානාව කැරකෙනවා කියන ඒ ලක්ෂය මේ ගුරුත්ව කේන්ද්‍රයේ මත ක්‍රියාත්මක ලක්ෂය. එහෙනම් මේ බර ක්‍රියාත්මක වෙන්නේ ඕනෑම පේප ගුවන් යානාවක් ගත්තාම ඒ ගුරුත්ව කේන්ද්‍රයේ හරහා පල්ලෙහාට. ඒක අතිශය වැදගත් මුලින්ම අපිට සංකල්පයක් විදිහට තේරුම් ගන්න. අපි එහෙනම් කලින් කතා කරා මේ ගුවන් යානාවක් බරට විරුද්ධව ප්‍රතිවිරුද්ධව බලය සපයා ගන්න මේ පියාපත් භාවිතා කරලා කියලා. පියාපත් කියන්නේ හරිම ලස්සන සංකල්පයක්. ඕනෑම තලයක් මත තලයකින් දෙපැත්තේ හිතන්න වායු ධාරාවන් දෙකක් ගලාගෙන යනවා කියලා. එක වායු ධාරාවක වේගය වැඩි, අනිත් වායු ධාරාව වේගය අඩුයි කියලා හිතන්න. මේ වේගය වැඩි වායු ධාරාව තියෙන ස්ථානයේ පීඩනය අඩුයි. වේගය අඩු වායු ධාරාවේ තියෙන ස්ථානයේ පීඩනය වැඩි. මේ වගේ තලයක් දෙපැත්තේ මේ වගේ වායු ධාරා දෙකක වේගය වෙනස් නම් මොකද වෙන්නේ? සෑම විටම වැඩි පීඩනයේ තියෙන තැන ඉඳලා අඩු පීඩනයේ පැත්තට මේ තලය මත බලයක් එනවා. මෙන්න මේ බලයට අපි කියනවා ලිෆ්ට් කියලා. එහෙම නැත්නම් මේ උඩුකුරු බලයක් මේක. එතන පියාපතක් කියලා කියන්නේ ඇත්තටම අන්න ඒ වගේ බලය සපයා ගැනීම සඳහා අපිට තියෙන මෙවලම. මේක ඉතාම සරලව ඔයගලන්ට ආදර්ශනය කරන්න පුළුවන්. පුංචි පත්‍ර කෑල්ලක් අරගෙන මේ පත්‍ර කෑල්ලට උඩින් ඔගොල්ලෝ හුළං පිමින්න, මේ කටින් හුළං පිමින්න. එතකොට ඔයගලන්ට පේනවා අර පත්‍ර කෑල්ල පල්ලෙහා තියෙන එක උඩට විසි වෙලා එනවා. ඒකට හේතුව තමයි අර ඉහළින් යන වායු ධාරාවේ වේගය වැඩි, ඒ කියන්නේ පීඩනය අඩුයි. පල්ලෙහා තියෙන වායුව වේගය අඩුයි, ඒකින්ද පීඩනය වැඩි. එහෙනම් පල්ලෙහා ඉඳලා උඩ දිශාවට බලයක් එදෙනවා. එහෙනම් මතක තියාගන්න ඕනෑම තලයක් මත
දෙපැත්තේ ඒ තලයේ දෙපැත්තේ තියෙන වායු පීඩන අතර වෙනසක් තියෙනවා නේ. එහෙම නැත්නම් වේග අතර වෙනසක් තියෙනවා නම් ඒ වස්තු ඒ තලය මත බලයක් යෙදෙනවා. ඒ බලය අපිට පාවිච්චි කරන්න පුළුවන් අර පල්ලෙහාට තියෙන බර කියන බලය මැඩපවත්වීම. එහෙනම් සාමාන්‍ය වේපු ගුවන් යානාවක එහෙම නැත්නම් කඩදාසි ගුවන් යානාවක එහෙනම් අපිට පුළුවන් පියාපතක් ලබා දීම තුළින් මේ බර කියන බලයට විරුද්ධව බලයක් ලබා දෙන්න. එහෙනම් තව පුංචි කාරණාවක් තියෙනවා කතා කරන්න. මතකනේ අපි කතා කරා මේ බර යම්කිසි වස්තුවක් මත ක්‍රියාත්මක වෙන ස්ථානයක් ගැන. සාධාරණ ස්ථානයක් තියෙනවා කියවා සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි කියලා, ගුරුත්ව කේන්ද්‍රය කියලා. අන්න ඒ වගේම මේ වස්තුව මත මේ පීඩන බලය ක්‍රියාත්මක වෙනවා යයි සලකන්න පුළුවන් අපිට තනි ලක්ෂයක් ගැන කතා කරන්න පුළුවන්. අපි මේකට කියනවා සෙන්ටර් ඔෆ් ප්‍රෙෂර් කියලා. එහෙම නැත්නම් පීඩන ලක්ෂය විදිහට අපි කතා කරනවා. එහෙනම් මේකත් අපිට වැදගත් මේ ඉස්සරහට මේ සංකල්පය තව ටිකක් තේරුම් ගන්න. එහෙනම් මේක අහපු කෙනෙක්ට හිතන්න පුළුවන් අපිට මේ කඩදාසියක් අරගෙන මේ වගේ නිකන් මේ පියාපත් දෙකක් දුන්නාම ඒ කඩදාසිය පියාසරයි කියලා. නමුත් බලන්න අපි මොකද වෙන්නේ, අපි මේක ටෙස්ට් කරලා බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවාද මේක එච්චරම කාර්යක්ෂමතාවයක් නැහැ. මේක නිකම්ම අතහැරියයි කියලා මේ පියාපත් දෙකක් තිබුණ පමණින් මේක ගමන් කරන්නේ නැහැ. මේක නිකම්ම නිකම් පල්ලෙහාට වැටෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒක එච්චර කාර්යක්ෂම මේ පියාපත් පියාසරන්න පුළුවන් පද්ධතියක් නෙවෙයි. හැබැයි පුංචි වෙනසක් කරලා බලමු. මේ තියෙන්නේ කලින් ගුවන් යානාවම ඒ ක්‍රමයම තමයි. ඒක මම දෙකට නැමුවා මේ පියාපස් ටිකක් ශක්තිමත් කරන්න. ඒ වගේම මේ කොණ්ඩ කටු ටිකක් මේ ඉස්සරහට මම දැම්මා. කොණ්ඩ කටු ටිකක් මේ වගේ ඉස්සරහට දැම්මා මොකද වෙන්නේ, මම ඉදිරියට මේ තව ස්කන්ධයක් එකතු කරා වෙනවා. ඒතර සිද්ධ වෙන්නේ මොකද්ද, මේ ගුවන් යානාවේ ගුරුත්ව කේන්ද්‍රේ පොඩ්ඩක් ඉදිරියට කලින් තිබුණු ස්ථානයට වඩා පොඩ්ඩක් ඉදිරියට එනවා. දැන් අපි මේක අතහැරලා බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. මේක ඊට වඩා සාර්ථකව ගමන් කරයිද කියලා. ඔයගලන්ට පේනවා කලින් අවස්ථාවට වඩා පොඩ්ඩක් ඉස්සරහට යනවා මේ ක්‍රමවේදය. දැන් අර නිකයි කලින් පාර නිකාම වැටුන එක නෙවෙයි. දැන් ඊට වඩා මේක මේ ගුවන් යානාවක් විදියට පොඩ්ඩක් සාර්ථකයි. මොකද ඒක ඉස්සරහට යන්න උත්සාහ කරනවා. එතකොට අර අතිරේක ස්කන්ධයක් නැති ගුවන් යානාවයි මේ ගුවන් යානාවයි පියාසරි අතර තියෙන වෙනස මොකක්ද? මේ වෙනස තමයි ඔයගලන්ට පේනවා මේ අතිරේක ස්කන්ධයේ හින්දා මොකද වෙන්නේ? මේ පද්ධතියේ ගුරුත්ව කේන්ද්‍රය අර කලින් තිබුණු ගුවන් යානාවට වඩා පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නමුත් පීඩන කේන්ද්‍රයට එහෙම වෙනසක් නැහැ. ඒක නිසා මේක අතහැරියාම මොකද වෙන්නේ? මේ ගුවන් යානාව අර ගුරුත්ව කේන්ද්‍රයේ සහ පීඩන කේන්ද්‍රයේ බල අතර තියෙන ස්ථාන ඒව ක්‍රියාත්මක වෙන ස්ථාන අතර තියෙන වෙනස නිසා මේ ගුවන් යානාව පොඩ්ඩක් මේ විදිහට අර බිම දිහාවට හැරෙන්න උත්සාහ කරනවා ඒ ඇතිවන ව්‍යාවර්තය නිසා. ඒ ව්‍යාවර්තයෙන් ද ගුවන් යානාව පල්ලෙහාට ගමන් කරනකොට මොකද වෙන්නේ? ඒ ගමන් කිරීම නිසා මේ තටු මත සුළං ධාරාවන් වඩා කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? පීඩන කේන්ද්‍රයේ මත පීඩන ඒ කියන්නේ මේ වායු උඩුකුරු බලය තව ටිකක් ශක්තිමත් වෙනවා. එහෙනම් මේ බර දරා ගැනීමට පුංචි හෝ හැකියාවක් වැඩි මේ ගුවන් යානාවේ කලින් ගුවන් යානාවට වඩා. අන්න ඒකයි මේක අතහැරියාම ටිකක් කාර්යක්ෂමව ගමන් කරන ගුවන් යානාවක් විදිහට අපිට මේක දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙනම් කඩදාසි ගුවන් යානාවක මූලිකම සංකල්පය මොකක්ද? සෑම විටම ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියෙන් තියන්න ඕනේ පීඩන කේන්ද්‍රයට වඩා. එහෙම තියා ගැනීමෙන් ගොඩක් කාර්යක්ෂම ගුවන් පියාසරියක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක විදිහ දෙකකින් කරන්න පුළුවන්. ගුවන් යානාවේ බර පුළුවන් තරම් ඉස්සරහට දැමීමෙන් අපිට ගුරුත්ව කේන්ද්‍ර ඉස්සරහට ගන්නත් පුළුවන්. ඒ වගේම මේ ගුවන් යානාවේ තියෙන පියාපත් පුළුවන් තරම් පිටිපස්සට දැමීම තුළින් පීඩන කේන්ද්‍රයේ පුළුවන් තරම් පිටිපස්සට ගන්නත් පුළුවන්. ඉතින් මේ කාරණා දෙකම සිද්ධ කරලා ඕගලන්ට මේ දෙක අතර වෙනස ඇති කර ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ ඒ මූලධර්මය මත ක්‍රියාත්මක වෙන ගුවන් යානාව. ඔයගලන්ට පේනවා මම කීප වතාවක් මේ කොලේ එක දිගට නමලා ඊට පස්සේ අර කලින් විදිහටම අර ගුවන් යානාවේ පියාපත් දෙකක් සම්බන්ධ කරා. දැන් අපි බලමු මේක අපේ අර ක්‍රමවේදය හරිනම් මේක ගමන් කරන්න ඕන. අපි බලමු මේක වෙනවද කියලා. දැන් ඔයගලන්ට පේනවා අර කලින් අවස්ථාවට වඩා ඉතාම කාර්යක්ෂමව මේ ගුවන් යානාව වැඩ කරනවා. මොකද එකම හේතුව ඔයගලන්ට පේනවා ගුරුත්ව කේන්ද්‍රයේ මේ පද්ධතිය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා.
මේ අපීඩන කේන්ද්‍රයට වඩා. ඒක නිසා සාමාන්‍ය කාර්යක්ෂම අර කලින් අවස්ථාවලටත් වඩා කාර්යක්ෂම ගුවන් යානාවක් අපිට මේ විදිහට හදන්න පුළුවන්. හැබැයි මේ කඩදාසි ගුවන් යානාවෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මට බෑ මේක වේගයකින් ඉදිරියට යවන්න. වේගයෙන් මම මේක ඉදිරියට යවන්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? මේක ඉක්මනට යාගේ ශක්තිය හානි වෙනවා. මෙයා පල්ලෙහාට වැටෙනවා. මේ බලන්න නැවත පෙන්නන්න. ඔයගොල්ලන් මේක යවන්න යනකොට මේ වැඩිදුර ගමන් කිරීමේ හැකියාවක් මේ ගුවන් යානාවට නැහැ. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට පේනවා මේ ගුවන් යානාවේ ඉදිරිපස්ස ගත්තොත් ලොකු පෘෂ්ඨයක් තියෙනවා වායුව සමග ගැටෙන. ඒක නිසා මොකද වෙන්නේ? මේක වායු හරහා ගමන් කරනකොට ලොකු ප්‍රතිරෝධයකට, වායු ප්‍රතිරෝධයකට මේක හසු වෙනවා. ඒකින්ද මේක ගමන් කරන සෑම විටම මේකේ තියෙන ශක්තිය, වේගය හානි වෙනවා. ඔයගොල්ලෝ දන්නවා වේගය අඩු වෙන්න අඩු වෙන්න මේ පියාපත් මත යෙදෙන බලය අඩුයි. ඒක නිසා මොකද වෙන්නේ? තාම වේගයෙන් මෙයා පල්ලෙහාට වැටෙනවා. ඒක ඉතාම පහසුවෙන් ඔයගොල්ලන්ට ආදර්ශනය කරන්න පුළුවන්. මේක ඉතාම වේගෙන් ශක්ති හානි වෙලා පල්ලෙහාට වැටෙන ස්වභාවයක් තියෙනවා. මේ තියෙන්නේ අපිට ගොඩාක් හුරු පුරුදු තවත් කඩදාසි ගුවන් යානාවක්. අර කලින් කියපු ප්‍රශ්න ගොඩාක් මේ ගුවන් යානාවේ අපිට මග හරින්න පුළුවන්. මුලින්ම ඔයගලන්ට පේනවා මේ ගුවන් යානාවේ බර ඉදිරියට තියෙන, ඒ කියන්නේ ස්කන්ධය ඉදිරියට තියෙන, ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ ඉදිරිපසට තමයි සම්බන්ධන්නේ. ඒ වගේම ඔයගලන්ට පේනවා පියාපත්වල පෘෂ්ඨ වර්ගඵලය පසුපසට වෙන්න තියෙන්නේ, ඒ කියන්නේ පීඩන කේන්ද්‍රයේ පසුපසට වෙන්න තියෙන්නේ. ඒක හොඳ ස්ථාවරත්වයේ පිළිබඳ ලක්ෂණයක්. ඒ වගේම මේකේ තියෙන තව විශේෂත්වයක් තමයි ඊටාම මේ අර උල් ස්වභාවයක් තියෙනවා. මේ කියන්නේ මේ වායු ධාරාව වේගෙන් කපාගෙන කාර්යක්ෂමව කපාගෙන යන්න පුළුවන්. මේකින්ද මේකේ වායු ප්‍රතිරෝධය ලැබීම ගොඩක් මේ මත බලපානවා ගොඩක් අඩුයි වායු ප්‍රතිරෝධයක් විදියට. එතකොට මේ ගුවන් යානාවේ අර කලින් කියපු ගුවන් යානාවට වඩා ඊටාම කාර්යක්ෂමයි. දැන් ඕගොල්ලෝ ගොඩක් මේක පාවිච්චි කරලා තියෙනවා ඇති අනිවාර්යෙන්. ඕගොල්ලෝ දන්නවා මේක ඊටාම හොඳ පියාසරියක් තියෙන ගුවන් යානාවක් කියලා. මේ ගුවන් යානාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඩාට් කියලා. වේගින් වායු ධාරාව කපාගෙන ගොඩාක් දුරක් ගමන් කිරීමේ හැකියාව තියෙන ගුවන් යානාවක්. හැබැයි මේ ගුවන් යානාවෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ නැති දෙයක්. ඒක තමයි මේ කඩදාසියේ බරට සාපේක්ෂව මේ ගුවන් පියාපතේ තියෙන වර්ගඵලය අඩුයි. දැන් ඒකට ඒ හේතුව නිසා මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් මේ ගුවන් යානාව ඉසිලීම සඳහා මේ ගුවන් පියාපතෙන්ගේ අවශ්‍ය කරන උඩුකුරු බලය ලබා දෙන්න මේ ගුවන් යානාව වේගයෙන් ගමන් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ගොඩාක් මේ වර්ගයේ ගුවන් යානාව පාවිච්චි කරලා සෙල්ලම් කරලා ඇතිනේ පොඩි කාලේ හරි. ඔයගොල්ලෝ දැකලා තියෙන දෙයක් තමයි මේ වගේ ගුවන් යානා සාමාන්‍යයෙන් වේගයෙන් ගමන් කරනවා. ඒකට හේතුව තමයි මේකේ බර ඉසිලීම සඳහා මේකේ තියෙන පියාපතේ තියෙන වර්ගඵලය අඩු නිසා මොකද වෙන්නේ? මේක සෑම විටම වේගෙන් ගමන් කරන්න ඕනේ. හැබැයි මේ වේගය නිසා මොකද වෙන්නේ? වේගය වැඩි වෙන්න මේකේ ප්‍රතිරෝධය, වායු ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේකට කාර්යක්ෂම අර වායුව කපාගෙන යන මේ තුල් ස්වභාවයක් තිබුණට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකේ තියෙන වේගය වැඩි නිසා මේකේ ශක්ති හානිය සමස්ත වශයෙන් ගත්තාම මේකේ තියෙන ශක්ති හානිය වැඩි. එහෙනම් අපිට සිද්ධ වෙනවා මීට වඩා හොඳ සොලියුෂන් එකක් හොයාගන්න. අන්නේ උත්තරේ අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ ගුවන් යානාවල. අපි මේවට කියනවා ග්ලයිඩර්ස් කියලා. දැන් මම කලින් කිව්ව ගුවන් යානා වර්ගයට අපි කියනවා ඩාට් වර්ගයේ ගුවන් යානා. මේවට අපි කියනවා ග්ලයිඩර්ස් කියලා. මේ ග්ලයිඩර්ස් වල තියෙන ස්වභාවය තමයි ඔයගලන්ට පේනවා අති විශාල, මේ කියන්නේ ස්කන්ධයට සාපේක්ෂව විශාල වර්ගඵලයක් සහිත පියාපතක් තියෙනවා. ඒක නිසා මේ ගුවන් යානාව ගමන් කරනකොට ඒ පියාපතෙන් අවශ්‍ය කරන උඩුකුරු බලය ලබා දෙන්න මේ ගුවන් යානාව වේගයෙන් ගමන් කරන්න ඕනේ නැහැ. හිමින් ගමන් කරාම ඇති. ඒක නිසා මේකට තියෙන හැකියාව තමයි අපි වේගයකින් මේක අපි අතින් මේක තල්ලු කරනකොට මොකද වෙන්නේ? ඒ අපි ලබා දෙන ශක්තිය භාවිතා කරලා මේකට හැකියාව තියෙනවා යම්කිසි ප්‍රමාණයක් අහසට නගින්න. අහසට නැගලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ ලබා ගන්න විභව ශක්තිය භාවිතා කරලා ඉතාම වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාවක් මේ ග්ලයිඩර්ස් වර්ගයේ ගුවන් යානාවට තියෙනවා. මේකේ වේගය අඩු නිසා මොකද වෙන්නේ? අර වායු ප්‍රතිරෝධයේ එච්චර මේකට
ප්‍රමාණයත්මක වශයෙන් මේ වායු ප්‍රතිරෝධය මේකට දැනෙන්නේ නැහැ. හරි අපි දැන් මේ ග්ලයිඩ් එක ෆ්ලයි කරලා බලමු ඒකේ ෆ්ලයිට් එක එෆිෂන්ට්ද කියලා කලින් ඒවට සාපේක්ෂව. ඔයගොල්ලන්ට පේනවා කොච්චර එෆිෂන්ට්ද කියලා. අර කලින්ට වඩා ඒකේ අර හැකියාව තියෙනවා ඒ ෆ්ලයිට් එක මේන්ටේන් කරගන්න ග්ලයිඩ් කරගෙන යන්න හැකියාව විශේෂයෙන්ම තියෙනවා මේ ග්ලයිඩර් වර්ගයේ ගුවන් යානා. මේ ග්ලයිඩ් වර්ගයේ ගුවන් යානාවල තව තියෙන වැදගත්ම කාරණාවක් මතු කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ කලින් අර ස්ලෝ මෝෂන් වල දකින්න ඇති මේ වගේ ග්ලයිඩ් වර්ගයේ ගුවන් යානාව ඉතාම ස්ථායි. ඒකේ ගමන් මාර්ගය බොහොම ස්ථාවරයි. ඒ කියන්නේ බොහොම මේ දෙපැත්තට හැරෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. ඉතාම ස්ථාවරව මේක ගමන් කරන ස්වභාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ වගේ ගුවන් යානාවල විශේෂයෙන් අපිට දකින්න පුළුවන් මේ පියාපත්වල මේ V අකුරේ shape එකක් තියෙනවා. දැන් ගොඩාක් ලෝකේ ඔයගොල්ලෝ දැක්කොත් ඇත්තටම commercial airplanes වල ගත්තත් සාමාන්‍යයෙන් ඔයගලන්ට පේනවා මේ ගුවන් පියාපත් සදන්නේ මේ පුංචි මේ වගේ V shape එකක්. මේකට කියනවා positive dihedral angle කියලා. මේකට හේතුව තමයි මේ වගේ මේ ගුවන් යානාවක මේ වගේ පියාපත් මේ වගේ V අකුරකට හැසිරීම නිසා මොකද වෙන්නේ? පීඩනය, උඩුකුරු පීඩනය ක්‍රියාත්මක වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයට වඩා පොඩ්ඩක් ඉහළින්. ඒ ගුරුත්ව කේන්ද්‍රයට වඩා ඉහළින් ඒක ක්‍රියාත්මක වෙන නිසා සෑම විටම යම්කිසි අස්ථායීකරණයක් සිද්ධ වුණොත් නැවත ඒ ගුවන් ඥානාවටම හැකියාව තියෙනවා ඒක නැවත ස්ථායි ලක්ෂයකට ගේන්න. දැන් මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් කරා සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලි කරන්න පුළුවන් අපි සමහරවල්ලාට වෙන වීඩියෝ එකකින් පැහැදිලි කරමු. මේ පොසිටිව් ඩයිහෙඩ්‍රල් ඇන්ගල් එකෙන් නිසා මොකද වෙන්නේ? මේ ගුවන් ඥානාවට පුළුවන් තමුන් විසින් තමුන්ව ස්ථායි කරගන්න විශේෂයෙන්ම මේ රෝල් එකක් සිද්ධ වෙනකොට. ඒ කියන්නේ සාමාන්‍ය මෙහෙම යන එක වැඩිපුර රෝල් එකක් ඇති වුණොත් ඒ බල ක්‍රියාත්මක වෙලා ඒකට ස්ථායි කරන බලයක් ක්‍රියාත්මක වෙලා මේකට පුළුවන් හැකියාවක් තියෙනවා තමුන් විසින්ම නැවත ස්ථායි අක්ෂයක් කරා ගේන්න. මේක හරිම වැදගත්. මම දැන් කීපයක් වෙන්නන්න ඔයගලන්ට. මම මේක හිතලම මේක මේ ඇන්ගල් එකට මම මේක යවලා මේක තමුන් විසින්ම කරෙක්ට් වෙන ආකාරයේ මේ පොසිටිව් ඩයිහෙඩ්‍රල් ඇන්ගල් එක නිසා. දැන් මේ ග්ලයිඩ් වර්ගයේ ගුවන් යානාව හරි ප්‍රසිද්ධයි මේ ඉතාම කාර්යක්ෂම පියාසරි පද්ධතියන් විදියට. දැන් ඉස්සර මේ ලෝක වාර්තාව වැඩිම දුරක් ගමන් කරපු මේ ගුවන් යානාව පේපර් ගුවන් යානාව වාර්තාව දිගින් දිගටම තිබුණේ ඩාට් වර්ගයේ ගුවන් යානාව. නමුත් දැන් ඒව තියන්නේ ග්ලයිඩ් වර්ගය. දැන් මේ අවුරුද්දෙත් ඒ වාර්තාව වෙනස් වුණා. මේ ග්ලයිඩ් වර්ගයේ ගුවන් යානාව මොකද අර වායු ප්‍රතිරෝධය අඩු හින්දා අපි මේක ඉදිරියට ඉදිරිපත් කරාම ග්ලයිඩ් එකකට පුළුවන් ලොකු උසකට එන්න. ඊට පස්සේ ඒ උසකට ඇවිල්ලා ඒ උස ඊට පස්සේ ග්ලයිඩ් කරන්න පුළුවන්. ඒකින්ද කවදාවත් ඩාට් එකකට රීච් කරන්න බැරි දුරක් ඇත්තටම ග්ලයිඩ් එකකට රීච් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ගොඩාක් ලස්සන සංකල්පයක්. අද මේ තියෙන්නේ අර මේ කලින් දැන් මේ අලුතෙන්ම 2022 කලින් පිහිටපු වාර්තාව. ඔයගොල්ලන්ට පේනවා කොච්චර දුර ප්‍රමාණයක්. මේක ඇත්තටම මේ ත්‍රෝ එක කියන්නේ මේ මට මතක විදිහට මීටර් 70කට වඩා දුර ප්‍රමාණයක් ඉදිරියට ගමන් කරනවා. දැන් මේ තියෙන්නේ 2022 කියන්නේ මේ අවුරුද්දේ ඉදිරිපත් වෙච්ච වාර්තාව. දැන් ඒගොල්ලන්ට පේනවා මේක කොරියන් මේ නිෂ්පාදකෙක්. දැන් මෙයාගේ ගුවන් යානාව තාම ඉදිරිපත් කළා නැහැ. අපි දන්නේ නැහැ මොකද්ද ඒකේ තියෙන විශේෂත්වය කියලා. එයා හදලා තියෙන අයුර කවුරුත් කියලා නැහැ තාම. දැන් මේ තියෙන්නේ කොච්චර දුර ප්‍රමාණයක්? අර ෆුට්බෝල් කෝට් එකටත් වඩා විශාල දුර ප්‍රමාණයක් මේක ත්‍රෝ කරලා තියෙනවා. මේ දෙකම ග්ලයිඩ් වර්ගයේ ගුවන් යානාව. දැන් ඕගොල්ලෝ හිතයි මොකද්ද මේ එකපාරට මේ ගුවන් යානා ගැන හිතන්න කල්පනා කරන්න මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ කියලා. ඇත්තටම මේ ඉතින් බතු වෙන්න මේක ස්තුතියි යන්න ඕනේ දෑමිට තමයි. ඉතින් එයාත් එක්ක මේ කරන ක්‍රියාකාරකම් වලදී මේ මතු වෙලා එන කාරණා ඔයගොල්ලොත් එක්ක එකතු කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අවාසනාවට අද එයාව ගන්න බැරුණා. එයා කොණ්ඩේ කපන්න ගිහිල්ලා. ඉතින් ඒ අතර තමයි මේ වීඩියෝ එක මම කරේ. ඉතින් වැදගත්ම කාරණාව තමයි මේ අද මම මේ කියපු වීඩියෝ එක ඇතුලේ මේ ගුවන් පියාසරය සම්බන්ධ මේ පුංචි කොලයක් ඇතුලේ මේ කඩදාසි ගුවන් යානාවල තියෙන දැනුමෙන් 1%ක්වත් නැහැ. මේක මහා විශාල කාරණා රසක්. මේක ඇතුලේ තියෙන ඉතාම ලුහුණින් එක කිව්වේ. බලන්න පේනවද පුංචි කාරණා මේ පුංචි කොල කෑල්ලක් ඇතුලේ සැඟවිලා තියෙන භෞතික විද්‍යාව කොච්චර තියෙනවද කියන කාරණා.
මම ආරාධනා කරනවා මේ වගේ ගොඩාක් දෙන මේක ගැන එක්ස්ප්ලෝර් කරලා බලන්න. මොකද අපි මේවා ප්‍රායෝගික භාවිතාවක පුංචි මේ ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. නමුත් මේ තුලින් අපේ වර්ධනය වෙන දැනුම ඒක අතිශය වැදගත්. අපේ බුද්ධියේ සිද්ධ වෙන වර්ධනය සහ අපි ක්‍රියාත්මක විදිහට අපි මේක කොච්චර බද්ධ වෙනවද කියන එක භෞතික විද්‍යාවයි. ඉතින් ඒකත් එක්ක අද වීඩියෝ එක මම ඉවර කරනවා. ගොඩාක් ස්තුතියි ඔයගොල්ලෝ නැවත මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියා.